අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එකට හයිලයිට් වෙන්න පාටක් දෙන්න. ඒ කියන්නේ මේකේ සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේදී අර බෑක්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙනවා වගේ තමයි දැන් අපි මේක දීලා තියෙන්නේ. ඉවංග කළු පාටින් පෙන්වන්න නිසා අපිට පුළුවන් මේක ඒක පොඩ්ඩක් හයිලයිට් කරලා පෙන්වන්න. අපිට ඇහෙන්නේ නැහැ. නිල් පාට. ඉවංග ලා පාට දුන්නාම ඒක හයිලයිට් කරලා පෙන්වනවා. එහෙමත් නැත්නම් පහල තියෙන මේ හයිලයිට් එකක් දීලා තියෙනවා. ඔයාලට අපහු ඒ කුඩම ක්ලික් කරලා ඒක අයින් කරගන්න පුළුවන්. හරි බෑක්ග්‍රවුන්ඩ් කලර් එක අපිට පුළුවන් අර අපි දුන්න ටෙක්ස්ට් ඉෆෙක්ට් එකට මෙහා පැත්තේ තියෙනවා ටෙක්ස්ට් හයිලයිට් කලර් එක ඒකෙන් අපිට පුළුවන් කැමති විදිහට බෑක්ග්‍රවුන්ඩ් කලර් එකක් දෙන්න අපි දැන් කළු පාට දීලා තියෙන නිසා කළු පාටින්ම දුන්නොත් ආයේ පේන්නේ නැහැ ඒ නිසා මම කහා පාට වගේ ලව පාටක් දාගන්නවා ඊට පස්සේ අපිට ඒක අයින් කරන්න ඕන නම් ඒ ඩාප් එකම අපි ආපහු සෙලෙක්ට් කරලා ආපහු ඒ ටිබ් එකම ක්ලික් කරාම මේ AB කියලා වැටිලා ආයේ පාට පැන්සලක් වගේ තියෙනවා එතනින් තමයි වෙනස් කරන්න මේක ටෙක්ස්ට් හයිලයිට් කලර් එක අපිට පුළුවන් ඊළඟට ෆොන්ට් කලර් එකක් දෙන්න. ඒ කියන්නේ අපි ලියලා තියෙන වචනයක් හරි වාක්‍යයකට හරි සම්පූර්ණයෙන්ම කලර් එක වෙනස් කරන්න පුළුවන්. අපි කළු පාට තිබ්බ නිසා මම එතනින් කොළ පාට වගේ එකක් දෙනවා. දැන් මේක සම්පූර්ණයෙන්ම කොළ පාට වෙලා තියෙනවා. ඊළඟට මේ ෆොන්ට් කලර් එකේ මෙහා පැත්තේ වෙන්නනවා පොඩි ඊතලයක්. ඒ ක්ලික් කරලා මම දෙනවා මෝ කලර්ස් කියන එක. මෝ කලර්ස් කියලා දුන්නාම ඔයාලට පුළුවන් RGB වලින් හරි HSL වලින් හරි කැමති එකකින් දෙන්න ඔයාලට කැමති පාට. ඒ කියන්නේ ප්‍රධාන පාට තුනක් තියෙනවා රතු, නිල්, කොළ. ඒකෙන් කැමති එකක් අපිට හදා ගන්න පුළුවන්. බින්දු ඒව තුනක් කියන්නේ තුනෙන් බින්දු ඒව තුනක් කියන්නේ කළු පාටින්නේ ඒ වගේ වලට පුළුවන් මේක වෙනස් කරගන්න කැමති විදියට ඊළඟට මෙතන F දෙන්න පුළුවන් ඕන්න මේකේ RGB හිම් දෙන්න බෑ වලට කැමති පාටක් දෙන්න පුළුවන් ඊළඟට මෙතන මේ හැපැත්තෙන් වෙනවා ස්ටෑන්ඩඩ් එක මේකේ වලට පුළුවන් අපි නිල් පාට දෙනවා නම් නිල් පාටක් කැමති විදියකට කඩලා ඒ කැමති පාටක් දෙන්න දැනට අපි සිලෙක්ට් කරලා තියෙන්නේ කළු පාට නිසා මෙතන ඒක පෙන්වන්නේ මම ආයි මෝල් කලර්ස් කියපුවාම මෙතන ඔයාලට කැමති පාටක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් ටෙක්ස්ට් කලර් එකෙන් කැමති විදිහට වෙනස් කරලා කැමති විදිහට දෙන්න පුළුවන් ඒක අම්මේ මේ හරි මේ දැනට මෙතන කරපු ටික අවුලක් නෑ නේද මෙතන නෑ නෑ යන්නේ හරි ඊළඟට මම කියන්නම් මේකේ කට් කොපි පේස්ට් කියන ටික ඒ කියන්නේ දැන් අපි කොහෙන් හරි මොකක් හරි කොපි කරගෙන එනවා නම් අපිට පුළුවන් මේක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා කොපි කරන්න ඊට පස්සේ අපි ආපහු මෙතනට ගෙනල්ලා පේස්ට් කරද්දී මම මෙතනේ අර අලුත් ඒ වගේ විතරයි මෙන්න මේ වේස්ට් ඔප්ෂන් ටික පෙන්වන්නේ 2003 2007 වගේ නම් පෙන්වන්න නැතුව ඇති මෙතනින් පුළුවන් ඔයාලට දෙන්න වේස්ට් ඔප්ෂන් ටිකක් තියෙනවා ඔයාලට මෙතන තියෙනවා keep source formatting ඒ කියන්නේ මේකේ දැන් අපි සිලෙක්ට් කර කොපි කරගත්ත යුනිවර්සිටි කියන එක මම කොපි කරගන්නේ මෙතන ඊට පස්සේ මෙතනට ගෙනල්ලා පේස්ට් කරද්දි keep source formatting එක දුන්නොත් අර තියෙන එක ඒ විදිහටම එනවා. ඒ කියන්නේ අපි දීලා තියෙන එකේ underline bold underline italic කියන තුනම තියෙනවා නම් මම මේක select කරගන්න copy කරගන්නවා select කරලා මෙතනට ගෙනල්ලා right click කරලා keep source formatting එක දුන්නොත් අතම තියෙන එක ඒ විදිහටම මෙතනට එනවා. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැතුව එතන තියෙන එක ඒ විදිහටම එනවා.
එහෙමත් නැතුව අපි මෙතනට දුන්නොත් paste කරනවා නම් merge formatting එක එතකොට ප්‍රශ්නයක් වෙන්නේ හැබැයි අර අපි කලින් type කරපු වාක්‍යයක් තියෙනවා නම් මොකක් හරි ඒකත් එක්ක තමයි ඒ කියන්නේ මේ වචනේ මුලට එන්නේ මෙතන දෙන්න මේ city of Rome කියලා දැන් මෙහෙම තමයි තියෙන්නේ මට දැන් මෙන්න මේ දෙවෙනි රූලට ගන්න ඕන දෙවෙනි රූලට ගන්න ඕන යුනිවර්සිටි කියන එක මෙතනින් එන්න ඕන ඒ කියන්නේ මම මේ කොපි කරගෙන එනවා යුනිවර්සිටි කියන එක මට ඕන ඒක පේස්ට් කරපු ගමන් මේ මෙතන තියෙන ඔෆ් රූහුණ කියන එකත් උඩට එන්න ඒ කියන්නේ උඩ රූලට එන්න ඕන ඔෆ් රූහුණ කියන එක මම එතකොට කරන්නේ රයිට් ක්ලික් කරනවා පේස්ට් ඔප්ෂන් වල මැද්දේ තියෙන merge formatting එක මෙතන අවුලක් තියෙනවා संपूर्ण මේ ගොඩක් වැදගත් වෙන්නේ ඔයාලා කොහෙන් හරි ඔය ඉන්ටර්නෙට් එකෙන් ඔයාලා ප්‍රොජෙක්ට් හරි මොනා හරි එක්සෑම් වලට හරි මේ වර්ඩ් වල මොනා හරි හදනවා නම් ඔයාලා මේක කොපි කරගෙන ඇවිල්ලා ඔයාලා මේක පේස්ට් කරොත් ඔයාලට සමහර වෙලාවට වචන වල පාඩ වෙනස් කරන්න වෙනවා එක එක වැඩ කරන්න වෙනවා ඒ වගේ වෙලාවට ඔයාලට කරන්න තියෙන්නේ මේක රයිට් ක්ලික් කරලා මෙතනින් දෙන්න කීප් ටෙක්ස්ට් ඔන්ලි කියන එක එතකොට අර කලර් එක මම දීලා තියෙන නිසා රතු පාටින් එනවා කල එකක් නැතුව මම දීලා තියෙනවා නම් මේක මේ විදිහට දීලා තියෙනවා නම් මෙතනට ගෙනල්ලා කෙලින්ම අරක පේස්ට් කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට ඔයාලා කළු පාටින්ම තමයි ඒක එන්නේ ඊළඟට මේකේ තියෙන ෂෝට් කෝඩ් එක control plus c කියන එක ctrl plus c कंट्रोल ले को बागना अभी ये तो मुको अभी जेफ ना किया निकटाम अभी टो कॉपी कर गाने ऑन किया ये तो अभी कंट्रोल ले को बागना सी ये के बोल मैं कॉपी है ना ये तो बस अभी ऑन तरह टाइप इल्ला अभी दिए ना पाऊँ मैं क्या मुझे दिए ड पेस्ट कर गाने तो उधर जेफ ना किया निकेना कंट्रोल फर्स्ट अरे मर्ज merge formatting එකේ අපි මේ සම්පූර්ණ එක select කරලා සම්පූර්ණ එක උඩ double click කරාම මුළු line එකම select වෙනවා ඊට පස්සේ මම මෙතනින් copy කරගෙන එනවා university කියන එක මේක double click කරලා මම මේක සම්පූර්ණයෙන්ම select කරගන්නවා ඊට පස්සේ right click කරලා paste option වලින් merge formatting දුන්නාට පස්සේ අර යටින් තියෙන එකත් එක්ක තමයි අපිට උඩ තියෙන එක එන්නේ මොකද ඒක merge වෙලා තමයි ඒකට එකතු වෙලා තමයි මෙතන තින්නේ ඒ විදිහට තමයි මෙතන concept එක යන්නේ ඒ වගේම දැන් අපි මේකේ මුලදී අපි දීලා තිබ්බේ නැහැ කිසිම මම මෙතන bold italic underline තුනම අයින් කරන මේ rule එකට අපි හිතමුකෝ මෙතනට අපිට ඕන underline එක මේ විදිහ එක italic ඕනේ නැහැ font color එක ඕන කොළපාඩි අපි හිතමුකෝ මෙතන දැන් අපි type කරන එකේ ඒ විදිහට නෙන්නේ අපි මෙතන කොපි කරගෙන આવොත් මොකක් કરી කොපි කරගෙන ඇවිල්ලා merge formatting දුන්නොත් එතන තියෙන සමහර ඒවා මෙතනට වෙනස් වෙනවා ඒ කියන්නේ underline එක වෙනස් වෙලා නැහැ underline එක මම මේක දීලා තිබ්බේ underline එක normal එක මම මේක දීලා තිබ්බේ ඒක වෙනස් වෙලා නැහැ අපේ වෙනස් වෙලා තියෙනවා font color එක විතරයි font color එක මම කොළපාටින් තේරුවා මේ rule එක විතරයි එතකොට ඒකේ font color එක සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා මේ කොපි කරගෙන අපේකට මේක සම්පූර්ණයෙන්ම පියන එකක් සිලෙක්ට් කරලා පේස්ට් merge formatting ගියෝ අපිට යට රූලත් එක්කම තමයි උඩට එන්නේ එතකොට ඒ දෙකම merge වෙලා තියෙන්නේ ඒ වගේම මෙතන තියෙන ස්ටයිල් දෙකත් අපිට merge වෙලාම තමයි ලැබෙන්නේ හරිනේද ඒ ටික හරි හරි කොපි එකේ මම කිව්වා control c එකෙන් පුළුවන් කියලා ඒ කියන්නේ අපිට ජැප්නා කියන එක applied කියන එක ඕන නම්
control එක ඔබාගෙන c එක ලැබුවාම ඒක copy වෙනවා ඊට පස්සේ අපිට ඕන තැනට ගිහිල්ලා අපිට තියෙන්නේ paste කරගන්න ඔයා කැමති විදිහකට paste කරගන්න පුළුවන් මේක මෙතන තියෙනවා paste item තුනක් කැමති විදිහකට ඔයාලට පුළුවන් paste කරගන්න ඊළඟට මේ පේස්ට් කරන එකෙත් ඔයාලට පුළුවන් ෂෝට් කෝඩ් එකක් පාවිච්චි කරන්න. පේස්ට් එකේ ෂෝට් කෝඩ් එක තමයි control plus v එක. හරි ඒක අපෙන් දැන් ඔයාලා යුනිවර්සිටි කියන එක කොපි කරගෙන මෙතනට ආවොත් control plus v එක ගුවට පස්සේ ඒකේ විදිහටම මෙතනට පේස්ට් වෙනවා. ඒ වගේම මේක නම් වැඩ කරයි ගන්න control plus shift plus දැන් මේක වැඩ කරන්නේ නැහැ ඒක සාමාන්‍යයෙන් ඔයාලා නෝට් පෑඩ් එක පාවිච්චි කරනවා නම් control plus shift plus v ගහුවට පස්සේ ඔයාලගේ අර මෙතන අපි clear formatting වලදී වෙන දේම වෙනවා ඒ කියන්නේ හැම format එකක්ම නැති වෙලා ගිහින් ඒක paste වෙනවා එතනට ඒ ටික තමයි තියෙන්නේ paste එකේ copy paste ටික දුන්න මේ ටික ඉවරයි ඊළඟට list එක තරඳු ආයි කීයටද මන් දෙන්නේ මේ කට්ටියට දැන් නවත්තන්න ඕනද නැත්නම් තව ටිකක් කරන්නද උඹ 11ට තියෙන්නේ උඹ හිතලා නවත්තන්න දැන් මේ ටික එතකොට ඉවර කරගන්න පුළුවන් මේ මෙතන තියෙන ටිකයි ඊතර ටික නිකන් කියලා දෙන්න පුළුවන් මට ඊළඟ list එකක් ගත්තාම ඔයාලා දන්නවා අපි මොකක් හරි බඩු list එකක් හදුවත් අපිට පුළුවන් මේ list format එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ එතකොට අපිට මොකක් හරි දැන් අපි හිතමුකෝ අපේ faculty applied science faculty කියලා ඒක තියෙනවා තුනක් තියෙනවා bio maths IT කියලා. දැන් අපිට ඕන මේ applied faculty කියන එක ඇතුළට එන්න ඒ කියන්නේ ඇතුළේ තියනවා කියලා පෙන්වන්න මේ biomaths ID කියන එක. මේක දැන් එකම rule එකෙන් තියෙන්නේ. අපිට පුළුවන් මෙතන තියෙනවා bullet bullets කියලා කියන්නේ. අපිට පුළුවන් මෙතනින් ගිහලා bullets වල click කරාම මම මේකේ format එක වෙනස් කරනවා. bullets වල click කරාම ඒක යනවා මේ applied science faculty ඒ දීලා තියෙන එක ඇතුළට ඒක යටතේ තියෙනවා කියලා තමයි එතකොට පෙන්වන්නේ. ඊට පස්සේ මේ bullets එකේ මෙහාට තියෙන පොඩි ඊතලයක් පහළට එතනින් අපිට පුළුවන් වෙනස් කරගන්න අපිට කැමති විදිහකට මම මේ හැරින් දෙන්නම් ඔයාලට. මේක select කරලා ඔයාලට දැන් අපි දීලා තියෙන bullets එකේ තියෙන්නේ dot එකක් විතරයි. එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන් අර bullets වල මෙහා පැත්තේ තියෙන ඊතලයේ පහළ තියෙන ඊතලෙ click කරලා ඔයාලා කැමති විදිහකට දෙන්න පුළුවන්. මේවා එකක් දුන්නොත් ඔයාලට මේ විදිහට තමයි පේන්නේ. දැන් ඔයාල දෙකලා ඇති පොත්වල එහෙම තියෙනවා chapter විදිහට. දැන් chapter විදිහට කියන්නේ එකේ එක තියෙනවා ඊට පස්සේ එකේ එක තියෙනවා ඊට පස්සේ එකේ එකේ එක තියෙනවා එහෙමත් නැත්නම් එකේ එකේ ඒ තියෙනවා. ඒ වගේ ගොඩක් විදිය එක එක විදිවලට තියෙනවා. ඉතින් අපි ඒ වගේ ඒ කියන්නේ අපි හිතුවොත් අපිට තියෙන්නේ මේ biomaths ID කියන එකට 1 2 3 කියලා විතරයි තියෙන්නේ කියලා. අපිට පුළුවන් ඊළඟට තියෙනවා bullets එකට මෙහා පැත්තේ numbering කියන එකක් 1 2 3 කියලා පහළට වැටලා තියෙනවා. ඒ click කරාම මේක 1 2 3 විදියට මාරු වෙනවා. ඒ වගේම එතනක් තියෙනවා ඒක නම් ටිකක් දිග list එකක් තියෙන්නේ. එහෙනම් මම පේන්න තියෙ මම දාලා පෙන්නන්න. ඔයාලට ඕන නම් එක වටේට කොටුවක් වෙන්නලා තියෙන විදිහ ඔයාලට ඕන නම් ඒක දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම මේක ගොඩක් පාවිච්චි කරපුවා වගේ තියෙනවා. හරි මෙතන පහලින්ම තියෙනවා change list level කියලා. ඔයාලට පුළුවන් කැමති විදිහකට ඒක වෙනස් කරගන්න. ඒ වගේම තමයි අපිට තියෙන ලිස්ට් එක මොකක් හරි දැන් මම අර කිව්වා වගේ chapter වගේ යනවනම් මේක පහළට අයික් කරද්දිත් ඔයාලා
දැන් අපිට මොකද ඔයාලා මුලින්ම ලිස්ට් එකක් අරන් හිටියා කියලා. දැන් ඔයාලා මේ රෝලේ ඉද්දි ලිස්ට් එකක් අරගෙන ඉන්නේ. ඒ කියන්නේ ඇඩ්ස් කියන එක දාලා මම මේක කළු පාට කරගන්නවා. මේකට ලිස්ට් එකක් දාලා තියෙනවා. පිටු මොන නම්බරින් එකක් කියලා. නම්බරින් එක මම සිලෙක්ට් කරලා තිබ්බේ මොකද දැන් මේක දාගන්නවා. හරි. මැත්ස් කියන එක ලිස්ට් එකක් විදිහට වැඩිලා තියෙනවා. එතකොට අපි මෙතන කියලා එන්ඩ් කරාම ඔයාලා කෙලින්ම යන්නේ දෙවෙනි ඒ කියන්නේ දෙවෙනි ලිස්ට් එකේ දෙවෙනි වැලියු එකට. ඊළඟට මම බයෝ කියලා දීලා සෙකන්ඩ් කරාම යන්නේ තුන්වෙනි එකට. එතනට මම ID කියලා දීලා එන්ඩ් කරාට පස්සේ මට ආයෙ එන්ටර් කරන්න නැහැ. මට ඕන ආයෙ හෙඩ්ලයින් එකක් විදිහට ටයිප් කරන්න. එතකොට මම කරන්නේ දැන් මම එන්ටර් කරලා ගියා. තව පාරක් එන්ටර් කරන්න. එතකොට අපි අර තිබ්බ ගානටම මේ ගානට ඒ පිළිවෙලටම එනවා අපෝ. ඒ වගේම තමයි දැන් අපි මැත්ස් එක ඇතුලේ අපිට ඕන කියලා හිතමුකෝ මැත්ස් එක ඇතුලේ දාන්න අපි ඒ ලෙවල් වල PO maths එහෙම තියෙනවනේ. හරි ඒ වගේ අපිට මැත්ස් එක ඇතුලේ PO කියලා දාන්න ඕන කියලා හිතමු. එතකොට අපි කරන්නේ එන්ඩ් කරනවා. එන්ඩ් කරාම හැබැයි දෙක විදිහට තමයි මාරු වෙලා තියෙන්නේ එතන. අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. මේක එන්ටර් කරලා ඊළඟට මෙතන තියෙන ටැබ් එක ටැබ් එකේ ගුහම ඒක ඇතුලේ යනවා සිම්පල් A කියලා ආපහු ලිස්ට් එකක් හැදෙනවා අපිට ඕන PO කියලා දෙන්න මොදෙනවා PO කියලා ඊළඟට අපි එන්ටර් කරොත් අපි දෙන්නේ A ලිස්ට් එකේම B එකක් විදියට ඒ කියන්නේ අපි A B C D කියලා තමයි ඒක ඒක ඇතුලේ තියෙන ලිස්ට් එක යන්නේ ඒ විදියට තමයි අර මම කිව්වා වගේ චැප්ටර් කඩන්නේ ඊළඟට අපි හිතමුකෝ මට මෙතන ඕන PO කියලා දීලා PO එකත් ආයෙ කොටසකට කොටස් දෙකකට බෙදනවා කියලා. එතකොට මම කරන්නේ මේ රූලේ මෙතන B වලට ආවා. ඊළඟට මම ආපහු ඔබනවා ටැබ් එක. එතකොට රෝම ඉලක්කම් වලට මාරු වෙනවා I වලට පළවෙනි එකින් නම් පටන් ගන්නවා. මේක අපිට වැලියු එක වෙනස් කරගන්න පුළුවන් ඔයාලා කැමති විදිහකට. මෙතනින් තියනවා ලිස්ට් වල වැලියු ඔයාලට හදා ගන්න පුළුවන් වැලියු ඇති වෙන. ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට ආයි ලිස්ට් එකක් ඕන නම් මම මෙතන එන්ටර් කරාම රෝම ඉලක්කම් දෙකට යනවා. මම මේක මුලින්ම මම මෙතනින් එන්ටර් කරනවා. එතකොට රෝම ඉලක්කම් දෙකට යනවා. ඊට පස්සේ ආයි මන් ටැබ් එක එබුවාම එක කියලා මාරු වෙනවා. මොකද අපි දීලා තියෙන ලිස්ට් එක පොඩි ෂෝට් ලිස්ට් එකක්. මොකද මුලින් පටන් ගන්නවා එකෙන් ඊට පස්සේ ඒ වලින් ඊට පස්සේ ආයි වලින් ඊට පස්සේ ආපහු එකට අපි වැලියු එකක් දීලා නැති නිසා එකෙන් පටන් ගන්නවා. අපිට පුළුවන් මේ ලිස්ට් එක ඕනම වෙනස් කරගන්න ඔයාලා කැමති විදිහකට එක එක හරි ඒ වගේ කැමති එකකට දෙන්න පුළුවන්. මම මේක හදාගෙන තියෙන ලිස්ට් එක ඔයාලට මේක පුළුවන් මෙතන පහල change list value වලට ගිහිල්ලා ඔයාලා කැමති විදිහකට හදා ගන්න පුළුවන්. ඒ වගේ මේක ගොඩක් සංකීර්ණව නම් අහන්නේ. ඒ ටික තමයි එතනින් කරන්නේ. ඊළඟට අපිට පුළුවන් මේ ටික අපි ලියුමක් ලියාගෙන යනවනම් ලියුමක් ටයිප් කරගෙන යනවනම් මම ලියුමක් කරේ. හරි මේ දින් මම මේක ගන්නම් මේ ටික කොපියක් ගන්නම් හරි ලිස්ට් එක එඩියට් මම දින්න ඊළඟට මම මෙතන මේ පේස්ට් කරගන්නවා හරි මේ තියෙන එකේ මට ඕන සාමාන්‍ය මේකේ ඩිෆෝල්ට් ඉන්නේ වම් පැත්තට ලයින් වෙලා තියෙන කියලා ඒක අපිට හදා ගන්න පුළුවන් ලෙෆ්ට් ලයින් එක කන්ට්‍රෝල් ප්ලස් L වලින් ප්ලස් L වලින් ලෙෆ්ට් ලයින් එක ඒ කියන්නේ ඒක ඩිෆෝල්ට් තියෙන විදිහටම තමයි ඉන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඊළඟට අපිට පුළුවන්
මේක සෙන්ඩ කරන්න සෙන්ඩ කරන්නේ control plus e වලින් අපිට පුළුවන් මේ control plus e ඔබලා කරගන්න control plus e වලින් හරි මම මෙතනින්ම දෙන්න control plus e වලින් පුළුවන් මේක සෙන්ඩ කරගන්න ඔයාලට ඕන විදියට control plus e වලින් පුළුවන් ඔයාලට සෙන්ඩ එකට දෙන්න line එක ඒ වගේම ඔයාලට මම දැකලා ඇති ලිගමක් ඉස්සර type කර දෙනවා අපි address එක දානවා දකුණු පැත්තට ඉතින් ඒ වගේ කරගන්න ඕන නම් ඔයාලට ඕන කොටස select කරලා ඔයාලට පුළුවන් මෙතන තියෙනවා align එක right එකට control plus r එක එතකොට ඒක right side එකේ align වෙනවා ඊට පස්සේ ඔයාලා දැන් මෙතන ඔයාලා type කරගෙන යද්දි අපි නම් කොහොමද type කරන්නේ address එකක් මම මෙතන දෙනවා අනුරාධපුර විදියට එතකොට අගින්නම් තමයි පොලට type වෙන්නේ ඊට පස්සේ ඔයාලා කොමවදිලා enter කරොත් ආයන්නේ දකුණු පැත්ත ඉඳන් වම් පැත්තට තමයි type වෙන්නේ ඊළඟට justify එක justify එකෙන් කරන්නේ මේක control plus r එක send එක මම send එක නෙමෙයි sorry align එක ඊළඟ ජස්ටිෆයි එකෙන් කරන්නේ සාමාන්‍ය අපි ලියුමක් ගත්තාම දකල් තියෙනවා මේක මෙන්න මේ වගේ ඉඩ ඉතුරු කරලා නැහැ දෙපැත්තෙන් ගානට බැලන්ස් කරලා ඒ ලියුම ටයිප් කරලා තියෙනවා අපි ඒක දුන්නට පස්සේ ඒක ඔටෝම වම් වම් පැත්තට එකෙන් ලෙෆ්ට් සයිඩ් එකට රයින් වෙනවා ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම එක කෙලින් ඒ කියන්නේ වාක්‍ය මම මේක විදිහට ගන්න පොඩ්ඩකට හරි මේ තියෙන විදිහට මෙන්න මේ එකම විදිහට හැදෙනවා මේ වාක්‍ය හැබැයි මේ වගේ වචනයක් තියෙද්දි ඒක justify වෙන්නේ නැහැ මොකද ඒක දිගමදි justify වෙන්න මේ වගේ වාක්‍ය ටිකක් තියෙනවා නම් තමයි ඒක justify වෙන්නේ justify එක නැතුව left align එක දුන්නොත් මේ විදිහට තමයි තියෙන්නේ එතකොට මේ in කියන එක එහෙම ඇදිලා හැදිලා තියෙනවා මෙතන space එක වලට පේනවා ඇති ගොඩක් තියෙනවා වගේ හැබැයි තියෙන්නේ එක space එකයි ඒ ටික තමයි මෙතන බේසිකලි අපි දැනගන්න ඕන ටික ඒ ටිකේ ෂෝට් කෝඩ් ටික මෙතන තියෙනවා මේක j වෙන්නද ඔව් control plus j plus j එක justify එක ඊළඟට දැන් අපි මෙතන ටයිප් කරගෙන යද්දී ඔයාලට ඕන කියලා හිතමුකෝ මම මේකේ උඩට මොකද ගන්න. හරි මේ විදිහට තමයි තියෙන්නේ. මට ඕන දැන් මම මෙතන ඔයාලට පෙන්වන්න කියලා මේවා ටිකක් දාගත්තනේ ෂෝට් කෝඩ් ටික. මට ඕන මෙතනින් පස්සේ අලුත් පිටුවකට යන්න. ඒ කියන්නේ මට ඕන අලුතෙන් පිටුවක් ගන්න දෙවෙනි පිටුව විදිහට. දැන් මේකේ ඇවිල්ලා තියෙනවා මොකද මම මෙතන හරි දැන් මේ පිටුව අයින් වුණා දැන් මේක තියෙන්නේ එක පිටුවක් මම ටයිප් කරගෙන ගියොත් තමයි දැන් පිටරම ටයිප් කරගෙන ගියොත් තමයි අලුතෙන් පිටුවක් එන්නේ මම මේක දිගටම ටයිප් කරගෙන ගියොත් අලුතෙන් පිටුවකට ගිහලා ටයිප් වෙනවා එහෙම නැතුව අපිට අලුතෙන් පිටුවක් ගන්න ඕන නම් අපිට පුළුවන් දැන් මෙතනින් පස්සේ මේ control l left align කියන එකට අලුත් පිටුවකින් පටන් ගන්න ඕන නම් අපිට ඕන තැන ක්ලික් කරලා control එකයි control එකයි n එකයි ඔබන්න එතකොට sorry අලුත් මේ page එක control එකයි n එකයි ඔබන්න එතකොට අර තිබ්බ ටික අලුත් පිටුවකට ගිහිල්ලා පටන් ගන්නවා අපි අර කලින් තිබ්බ එකේ අපි මෙතන තියලා තමයි enter control එකයි n එකයි ඔබුවේ එතකොට මේක අලුත් පිටුවකින් පටන් ගන්න තියෙනවා ඊටු ටික
අපිට ඕන නම් මෙතනින් පස්සේ අලුත් පිටුවක් ගන්න අපි ඔබනවා control එක ඔබලා enter එක ඉගෙන control එක ඔබාගෙනම enter එක ඔබනවා එතකොට අපි අලුත් පිටුවකින් පටන් ගන්නවා control plus enter control plus n එකකින් කරන්නේ new page එකක් ගන්න එක මේ new document එකක් ගන්න එක ඒ හින්දා ඒක නෙමෙයි control plus enter එකෙන් තමයි new page එකක් ගන්න මම මේ ටික වල group එකට දාමු කියලා එවන්න මගේ ටික ඊළඟට අපි හිතමුකෝ දැන් අපිට ඕන අපි type කරගෙන ගියා අපිට මේ line එක අතර දුර ඒ කියන්නේ ඉතින් පික්සල් 9ක් ඉඩක් එනවා මෙන්න මේ 1.0 කියන එකට අපේ ලයින් ස්පේසිං එක. ඒ කියන්නේ අරකෙන් භාගයකට වගේ තමයි ලයින් ස්පේසිං එක හැදෙන්නේ. සාමාන්‍යයෙන් අපි මතක තියාගන්න එහෙම. අපි දෙකක් දුන්නොත් අර දීලා තියෙන අකුරු වල සයිස් එකම වගේ තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මේකට ඊළඟ තුනක් දුන්නොත් අර දීලා තියෙනවා වගේ තුන් ගුණයක් දී ඇවිල්ලා ඊට පස්සේ ඒක භාගයකට කැඩිලා වගේ තමයි අපිට එන්නේ. මම මේක දැන් 1.0ම තියන්න. එතකොට පැහැදිලිව තියෙන නිසා ඊළඟට තියෙනවා ඩික්‍රීස් එක ඉන්ක්‍රීස් එක යොන්න නැහැ තරණ මේ මේවත් කරාද බං බරට මේ ඩික්‍රීස් එකයි ඉන්ක්‍රීස් එකයි ඊට පස්සේ ෂෝට් එක ඊට පස්සේ මේකේ ෂෝ හයිට් එක ඔව් කොහොමද මොකද දෙවිදුර මම දන්නේ නැහැ इंट्रोडक्शन මේක ඩිලීට් කරලා ඕනනම් ආපහු ටයිප් කරන්නත් පුළුවන්. එහෙමනම් අපි IT කරලා තියෙන විදිහට ඉතින් ඒ විදිහට කරන්න බෑ. එහෙනම් අපි කට් කර ගන්නවා. ඒ කට් කරගෙන ඇවිල්ලා මෙතන පේස්ට් කරාම තමයි සාමාන්‍යයෙන් අර එතන තියෙන එක කට් වෙලාම එනමයි. ඒ කියන්නේ කොපි එකේ පේස්ට් එකේ වෙනස තමයි ඒක. සාමාන්‍යයෙන් අපි කියන්නේ ෆෝන් එකේ ගත්තාම මූ කියලා තියෙන්නේ කට් කරලාම ගන්න එකට. අපිට පුළුවන් ඒක පාවිච්චි කරන්න මේක සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එක ඔබාගෙන x අකුරේ බුවහම ඒක කට් වෙනවා ඊට පස්සේ අපිට ඕන තැනට ගිහිල්ලා කන්ට්‍රෝල් එකයි v එක පේස්ට් කරන එකෙන්මයි v එකේ බුවහම ඒක පේස්ට් වෙනවා මෙතනද ඒකත් මම දාන්න මෙතන ඒක තියෙනවා ඊළඟට තමයි දැන් ඔයාලා මතකයිනේ මෙතනින් අපි මෙතන තිබ්බක control plus enter කරලා අලුත් පිටුවක් කරගෙන තමයි මේක යන්නේ දැන් ඔයාලා බලන ඇති මෙතන තියලා enter කරොත් අපි මේ හැරියට අරගෙන මොනවා හරි ටයිප් කරොත් මේක පල්ලෙහැට යනවාද කියලා නෑ එහෙම යන්නේ නෑ මොකද අපි අලුත් පිටුවකට දීලා තියෙන්නේ අලුත්ම මේකක් ඒ නිසා එහෙම යන්නේ නෑ හදිසියවත් ඔයාලා මේක මේ විදිහට දෙන්නේ නැතුව අලුත් පිටුවක් නැතුව ඔයාලා මේ විදිහට දීලා මේව කරොත් එතකොට ඔයාලා ටයිප් කරගෙන එන්ටර් කරගෙන එන්ටර් කරගෙන එන්ටර් කරගෙන ඉන්න අලුත් පිටුවකට තමයි යන්නේ
ඒ හින්දා ඔයාලා ඒක මතක තියාගන්න මොකද control plus n එකයි n එකේ වෙනසක් තියෙනවා n එකෙන් new line එකට ගියාට අර අලුත් පිටුවකට යද්දී ඒක වෙනස් වෙනවා මොකද අපි type කරපන් දැන් මේකේ තියෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් ඔයා enter කරලා මේක add කරලා තියනවා දැන් අපිට පුළුවන් දැන් මෙතන තියෙන එක මෙතන මෙතනට අරගෙන අපිට පුළුවන් දැන් අපේ දෙවෙනි පිටුවකට තියනවා මෙතන එන්ඩ් කරගෙන අපිට පුළුවන් යන්න දෙවෙනි පිටුවට ඊට පස්සේ අපි මේක ටයිප් කරනවා තව මොනවා හරි ආ එන්ඩ් කරනවා එතකොට මේකත් තව පල්ලෙහැට යනවා ඒ හින්දා වර මතක තියාගන්න එන්ඩ් කරද්දී ඒ වගේ ප්‍රශ්න වෙනවා ඒ හින්දා ඔයාලා අලුතෙන් පිටුවකට යවන්න ඕන නම් control plus enter එකම ක්ලික් කරන්න තනට शेडिंग का लगेगा शेडिंग कल तर कलिंग बैकग्राउंड कल बैकग्राउंड कल टेक्स्ट हाइलाइट कल एक अभी टाइप कर लिया मोकर पसंदमेटने एक पसंदमेटना पाट अब मित्र अभी थीम कल पावित रही शेडिंग पावित रही मे की संपूर्ण वेटना संपूर्ण दिगट इकनी अर दील तीन वाक्य संपूर्ण कंप्लीट षेडिंग यूज अभी मेम इक संपूर्ण यूज तीन तो ये वाक्य एंडो दिगट शॉर्ट कोड ඒ වගේ දේවල් අපිට වෙනස් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මං කලින් කිව්වා මේ මෙතන තියෙන ටූල් ටිකෙන් එඩිට් කරගන්න පුළුවන් කියලා. ඒ වුණාට අපි හෙඩ්ලයින් එකක් ගන්න ඕන වෙනවා මොකද මම මෙතන මේකට දෙන්නම්. බෝල්ඩ් කෝඩ්ස් කියලා. මම මේක බෝල්ඩ් කරලා ක්ලික් කරලා ඉන්ලයින් කරලා सेंड करोट मटोन मिथन लिंक रोट की मिथन शोर्ट को क्लिक करा बस मिथन देवीट को मम्मी लिंक करना अमतर गेलो प्लेस इन डॉक्यूमेंट की डॉक्यूमेंट लिंक लिंक बुक मार्क्स हेड लिंक मेतन नॉर्मल टेक्स्ट करना मेन मे बुक्स हेड लाइन स्टाइल हेड लाइन स्टाइल मेतन शॉर्ट कोड वर्ड कैमरे हेडलाइन दिखा सामान्य हेडलाइन वर्ग दिन हेडलाइन वन टू के वर्ग दिखाई वाले एक दुन पे आप विनस्कर मम्मी की दिन हेडलाइन वन की फोन सैज दिन सेंड कर दुलवा मेक हाइप लिंक रही मेक हाइप लिंक मम्मी मम्मी लिंक कर
පේජ් එකයි මුලටම යන්න මේක මම දැනට යනවා දැන් මේක රන් වෙන නිසා ඉන්නේ මේක ප්‍රීවියු ඔයාලා මේක PDF එකක් විදියට ගත්තොත් එළියට ගත්තොත් ඔයාලට පුළුවන් මේ ෂෝට් කෝඩ් කියන එකෙන් කෙලින්ම යන්න මෙන්න මේ දෙවිලි පිටුවට ඒ කියන්නේ PDF පදත් තමයි ගොඩක් මේක වැදගත් වෙන්නේ එහෙමත් නැත්නම් මේක HTML කෝඩින් එහෙම කරනවා නම් ඒත් වැදගත් වෙනවා මෙතන තියෙනවා ගොඩක් වැදගත් දේවල් ටික මෙතන සාමාන්‍ය මුලින් තියෙනවා දෙකක් ඒ දෙක normal text item යන දෙකක් ඒ දෙක අපිට කැමති විදියට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ තියෙනවා heading එක ඒ කියන්නේ headline එකක් දාගන්න තමයි ඒක use කරන්නේ ඊළඟ heading 2 එක ඒ කියන්නේ heading 1 එකයි 2 එකයි කියන්නේ heading 1 එක අරකට වඩා ටිකක් උඩින් තියෙන එක ඊළඟ heading 2 එක කියන්නේ අර අපි මුලින් කිව්ව එකට වඩා පොඩ්ඩක් පහලින් තියෙන එක ඊළඟ title එක අපි සාමාන්‍යයෙන් දැන් මේක අපේ title එක නะ අපි මේකට දැම්මනේ මේව මගේ ඔක්කොම align කරාට පස්සේ මේ විදිහට පේන අපිට පුළුවන් මෙතන තියෙනවා title කියලා එක ඒක දුන්නට පස්සේ ඒ ඒ තියෙන එකට එකින් එකට එක එක අනන්‍යතාව තියෙනවා ඒ කියන්නේ heading එකට වෙනවම headline 2 එකට වෙනම title එකට වෙනම ඔයාලට පේනවා title එක දුන්නාම underline එකක් වගේ නම හැබැයි අර සාමාන්‍ය underline එකක් නෙමෙයි මොකද මේක ඒක සම්පූර්ණ වාක්‍යම underline වුණාට මම කියනවා පොඩ්ඩක් කරලා මේක මේකේ විශේෂතාවයක් තියෙනවා අර කලින් වගේ වචන යටින් underline වෙලා නැහැ ඒක ඉවර වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම underline එක කියලා දෙනවා මොකද මේක title එකක් විදියට තමයි ගිහිල්ලා තියෙන්නේ ඊළඟට අපිට මෙතන තියෙනවා subtitle එක ඒ subtitle එක දුන්නාම ඒකෙත් වෙනස්කම් තියෙනවා මේක italic වෙලා තියෙනවා අපිට ඒකේ font එක size එක නම් මනම් ඒව හදා ගන්න පුළුවන් හැබැයි ඒක අපි ඒකට භාවිත කරන්නේ subtitle එකක් විදියට ඔයාලට සාමාන්‍ය assignment එකක් කරලා එවන්න කිව්වම ඔයාලා දැකලා තියි subtitle දීලා තියෙනවා title දීලා තියෙනවා එතකොට ඔයාලා අනිවාර්යෙන් මතක් කරලා මෙතන දැන් මේක මම title එකක් විදියට දීලා තියෙනවා මම ඒක align කරගෙන දැන් ඔයාලා මේක title එකක් කරනවා කියලා ඉතලා මේක size එක වැඩි කරලා bold කරලා italic කරලා underline කරලා align center දුන්නා කියලා මේක ඇත්තටම title එකක් වෙන්නේ නැහැ මේක normal විදියට තියෙන්නේ මෙන්න මේ default එකේ තමයි ඔයාලා තාම වැඩ කරන්නේ ඉතින් මේක ඔයාලට ඇත්තටම title එකක් කරගන්න ඕන නම් ඔයාලට මෙතනින් තමයි title එකක් කරගන්න පුළුවන් ඔක ඔයාලගේ assignment වල ලකුණු අඩු වෙන්න සෑහෙන ලොකු හේතුවක් වෙන ඔන්න ඔය වගේ දේවල් ඊට පස්සේ subtitle emphasis එක වෙනවම ඒ වගේ දේවල් තියෙනවා strong එකකුත් තියෙනවා මේකේ ඒ කියන්නේ අපිට පුළුවන් මේක ඊට පස්සේ bold කරන්න ඒ වගේ අර අතනින් කරපු වැඩ ගොඩක් දේවල් මෙතනින් කරගන්න පුළුවන් quote එකක් විදියට දෙන්න අපි හිතමු මේ quote එකක් කරන්න ඕන කියලා අපිට එතකොට අපිට පුළුවන් මෙතන තියෙනවා quote කියලා ඒ quote එකක් විදියට දීලා එතකොට ඇත්තටම මේ quote එකක් ඒ කියන්නේ කවුරු හරි කියපු දෙයක් අර අපි උදාහරණ දක්වන්නේ අන්න ඒ වගේ අපිට පුළුවන් quote එකක් විදියට දෙන්න අදිසිවත් දැන් SS මේ assessment එකට හරි assignment එකට හරි මොකට හරි වලගේ තිබ්බොත් කවුරුයි කියන එකක්ද බිල් ගේට්ස් කියන එකක් මොකක් හරි දාලා තියනවනේ ඔයාලට පුළුවන් මේක quote එකක් විදියට දාන්න එහෙම නැතුව ඔයාලා normal විදියට දැම්මුත් ඔයාලගේ ලකුණු වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉතින් හරි ඒ ටික තමයි තියෙන්නේ ඔයාලා මෙතන ටික නම් බලන්න ඒ ටික වැදගත් වෙන ඉඩ තියෙනවා ඊළඟට තමයි දැන් අපි වෙනස්කමක් කරා කියලා හිතමුකෝ මොකක් හරි වාක්‍යයක මේ වාක්‍ය අපි වෙනස්කමක් කරා මම බෝල්ඩ් කරා ඉටලික් කරා අන්ඩර්ලයින් කරා දැන් මට මේ අන්තිමේටම කරපු එක ඕනේ නැහැ ඒ කියන්නේ අන්ඩර්ලයින් කරපු එක ඕනේ නැහැ එතකොට මම අන්ඩු එකක් යූස් කරනවා ඒ කියන්නේ අන්ඩු කියන්නේ අපි එකපාරක් කරපු වැඩක් ආපස්සට ගන්න එක මම මෙතන උඩම තියෙනවා අන්ඩු එක අන්ඩු අන්ඩර්ලයින් ස්ටයිල් කියලා ඒ කියන්නේ අපි අන්තිමේටම කරපු එක මෙතනින් එක ක්ලික් කරාම අර දෙකම අයින් වෙලා නැහැ බෝල්ඩ් එක ඉටලික් එක අයින් වෙලා නැහැ අන්ඩර්ලයින් එක අයින් වෙලා තියෙනවා දැන් මට මේක ඉටලික් එකක් එපා කියලා හිතනවා එතකොට මට ආවම පුළුවන් මේ අන්ඩු එක කරන්න එතකොට ඉටලික් එකක් අයින් දැන් මට බෝල්ඩ් එකක් එපා කියලා හිතමු අපිට ඕනම් පුළුවන් මේක බෝල්ඩ් එක සිංගල් එකක් නිසා මේකෙන් අයින් කරගන්න එහෙම නැත්නම් අපිට පුළුවන් අන්ඩු බෝල්ඩ් කියන එක ඒ කියන්නේ අන්ඩු කරන එකෙන් ඒක වෙනස් කරගන්න ඒ වගේම ඔයාලා දැන් මෙතනට ගිහිල්ලා බලුවොත් ඔයාලට පේනවා ඇති
මෙතන අන්ඩෝ එකට මෙහා පැත්තේ පොඩි ඉතලයක් තියෙනවා ඒක ක්ලික් කරාම ඔයාලට පෙන්වනවා මෙතන දැනට අපි මේ ටෙක්ස්ට් එකේ කරපු හැම වෙනස්කමක්ම මුල ඉඳන්ම අපි කරපු හැම දෙයක්ම පෙන්වනවා හැබැයි මේ අපිට දැන් ආපහු ඕන කියලා හිතමුකෝ මේ අන්ඩෝ කරපු එක අයින් කරන්න කියන්නේ අපි මට ඕන මේක දැන් කලින් තිබ්බ බෝල්ඩ් එකක් මම ඒකත් අයින් කරා මට ඕන ආපහු බෝල්ඩ් කරන්න එතකොට අපිට පුළුවන් ඊට මෙහා පැත්තේ තියෙන රීඩූ එක ඒක දෙන්න එතකොට බෝල්ඩ් වෙනවා ආපහු අපි රීඩූ එක දුන්නා ආපහු අර බෝල්ඩ් එකට පස්සේ ඉටලික් තිබ්බේ ඉටලික් වෙනවා ඊට පස්සේ ආපහු රීඩූ එකක් දුන්නා මේක අන්ඩර්ලයින් එකක් වෙනවා ඒකේ ෂෝට් කෝඩ් දෙකක් තියෙනවා බින්දු එකට පාවිච්චි කරන්නේ control plus z එක ඊළඟට රීඩූ එකට පාවිච්චි කරන්නේ කියන්නේ අපි කලින් කරපු දෙයක් ආපහු ආපස්සට ගන්නවා නම් control z එක ඉස්සරහට යනවා නම් redo එක control plus y එක මේ විදිහට undo එකයි redo එකයි අපිට කරගන්න පුළුවන් control plus z එක නම් control plus y එක නම් මම කරලා පෙන්නන්න මට මේක වෙනස් කරගන්න ඕන නම් කලින් තිබ්බ විදිහට control plus z දුන්නාම ඕ මම මේක අප් ඩීලින් නම් මේකද මම ටයිප් කරපු වෙනස් වෙන හරි මම bold italic underline කියනකන පිළිවෙල දුන්නා ඊළඟට මට ඕන මේක වෙනස් කරගන්න underline එක අයින් කරගන්න මම අන්තිමම කරපු වැඩේ අයින් කරගන්න ඕන මට control එක ඔබාගෙන z එක ගුහම underline එක අයින් වෙනවා control එක ඔබාගෙන ආපහු මට italic එකත් තිබාන ආයෙම z දුබනවා underline මේ italic එකත් අයින් වෙනවා ඊළඟට bold එකත් තිබාන control එකයි z එකයි bold එකත් අයින් වෙනවා දැන් මට ආපහු ඒ ඉස්සරහට ඒ කියන්නේ මම ඉස්සරහින් යන්නේ අපස්සට ඒ කියන්නේ අතීතයට ආව වගේ මට දැන් ඕන අර අනාගතයට යන්නේ ඒ කියන්නේ ඉස්සරහට යන්න control එකයි y එකයි බුහම ආපහු bold වෙනවා ආයෙත් control එකයි y එකයි බුහම italic වෙනවා ඒ වගේම ආයෙ control එකයි y එකයි බුහම underline වෙනවා මේ තමයි තමා short code දෙලිනා control z එකෙන් undo එක control y එකෙන් redo එක ඒ ටික තමා තියෙන්නේ ඊළඟට මේක වෙනස් කරනවා මම ටෙක්ස්ට් එක දුවිඳු මේ මොකෝ කරන්නේ දැන් බයෝ එකේ කට්ටියට බයෝ නෙමෙයි නේ මැත්ස් එකේ ඇයට ආ එකක් තියෙනවා 11ට ඇති වෙන්නේ නේද අද ඔව් ඇතිනේ හරි මේ අද කරපු ටිකේ මොනවද ප්‍රශ්න තියෙනවද මම මේ ටික ඔයාලගේ ගෲප් වල ඩෙවල් කරන්න සාකච්ඡාව එකේ දාන්න මේ අද කරපු ටිකේ මොනවද ප්‍රශ්න තියෙනවද නම් අහන්න ගන්න මෙතන මේ කරා දැන් මහපා ඔව් දැන් තියෙනවා නම් අහන්න නැත්නම් මැසේජ් එකක් හරි දාන්න ඕන කීයට දැම්ම සාමාන්‍ය රිප්ලයි කරනවා ආචර බය වෙන්න එපා බහාල ඒ ප්‍රශ්න අහපම්බ ඒක අහල නැහැ ඒ ප්‍රශ්න ඔබට බයයි ඇයි අපිට මොකට බයයි ඇයි අන්තිම ප්‍රශ්නයක්ද ඔබ දාගන්නවා කියලා හිතමුකෝ ටෙක්ස්ට් ටිකට් එකක්
इंट्रोडक्शन दागा මෙන්න මේ විදිහට අපි හිතමුකෝ මම මේක දාගත්තා text effect එක. ඊට පස්සේ මම යනවා shadow එකේ ගිහිල්ලා shadow option වලට යනවා. මම මෙතන shadow එකකුත් දෙනවා. මෙන්න මේ විදිහට මේ shadow එකකුත් පේනවා ඇති මම set කරපු එක. ඊළඟට blur එක දුන්නොත් මේ blur එකේ බිඳුව කියන්නේ ඒ කියන්නේ blur ගතියක් නැහැ කියන එක. blur එක බිඳුව කියන්නේ ඔයාලට පහලින් इंट्रोडक्शन संपूर्ण पेना इंट्रोडक्शन लसन मम्मी पोड पोड वेडिकोड पोड अड्डा ब्लैर नतीवा तुणीन लोक स्पेस ඒක තමයි බ්ලර් එකෙන් වෙන්නේ يعني බ්ලර් එක සාමාන්‍ය යූස් කරන්නේ අර අඳුරු කරන දේවල් වලට يعني අපිට පේන නොපෙනෙන ගන්න ආ ඒක එපා මොනවද ගන්න ඕන මෙන්න මේ විදිහට තමයි එතකොට අපිට අන්තිමටම ඒ අවුට්පුට් එකෙන් අනේ ඔය විදිහට දිනන उपरी अड़मी මම ෂැඩෝ එකට නැතුව මේක දීලා පෙන්නන්නම්. මොකද? හරි, ආ මේ තියෙන. මේක මම බ්ලර් එක කොහෙද තියෙන්නේ? හරි, මෙන්න මේකේ තියෙනවා බ්ලර් එකක්. බොඳ වෙන ගතිය ඉන්නේ මචං බ්ලර් කියන්නේ මොකද බොඳ වෙන ගතිය ඉන්නේ බොඳ වෙන ගතිය ඉන්නේ අර මේක පොඩ්ඩක් පහලින් පෙන්නනවා දැන් මම මේකට බ්ලර් එකක් දාගෙන තියෙන්නේ මේක තාම කරේ නෑ වර්ඩ් ආර්ට් එක මේකට බ්ලර් එකක් දාගෙන තියෙන්නේ මේ බ්ලර් එක පහලින් නිකන් මේකක් එක්ක පෙන්නන්නේ ෂැඩෝ එකක් එක්ක පෙන්නනවා බ්ලර් ඒ කියන්නේ බ්ලර් එක බිම්බේ දැන් මම දීලා දී मम्मी का वैडी करेगा ना वैडी करेगा कि यो वाला पेना ब्लैक ऐसे में ये अंदर उगा थी तब वैडी है ना ऐसे में एक पेन ना तो है ना टेक्स्ट के ने में के बिना सीने ब्लैक है टेक्स्ट फील्ड के ब्लैक है ना ब्लैक है मेरे को फोटोशॉप पर के पास अच्छे रख देना होता है ना देर ना मैं � एक मामा ईलंदा से किया देना हाँ ये डब मामा लेस्ट करने में मम्मी आड़ी ब्लैक इधर मैं दो ही तो ब्लड एक्सेल उत्तीन होगी वाले एक्सेल एक्सेस देखा होगी ना वाले ओह बा हरी तो एडिक कर लेना बा मटे विलावत दिया मंगल लेना
මේ ෆෝමියුලා එහෙම කොහොමද දන්නේ නැති උඳුලට නේ ඔක්කොම දිනවද මං කියන්නේ අර දුදු මොකද්ද